ඇයට කන්නට මට ඉදියා පංගෝනේ ජෑම් පාන් තවත් කන්න බෑ කිබුලා පනිස් කෑවත් මට කිසි කතියක් නෑ මුං ඇට මට එපා ඉරිබත් මට එපා උඹේ අති රසට හදලා ඉදියා පන් ටිකක් කන්න පිටිකොට පන්නෝනේ පිටිහල පන්නෝනේ තරගාවලිය තුල මම හකින අර අර මං හැමදාම කියන්නේ සුමිරාන් අර මහ පොළොවේ ගායකයන්ගෙන් කෙනෙක්. ඒ කියන්නේ මහ පොළොව ටච් කරනවා කොයි වෙලෙත් මහ පොළොව ටච් කරනවා. සුමිරාන් ඔයා කිව්වනේ වෝච් කතන්දරයක්. මෙතන මං හරි ආදරෙන් කියන මං හිතන්නේ ඒ කියන්නේ මොහු ගායනා කරන එකට පුදුම සාධාරණයක් කරන්න. ඒ කියන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ ගායනයට අතිශයින් සාධාරණයක් කරන්න. ඇයි තින් මං හිතන්නේ නිමේෂගේ ගායනය දිගටම බලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හීස් බෝන් පර්ෆෝමර්. හරි. ඒකෙන්ද වෝච් කෙසේ වෙතත් මං හිතන්නේ වාගේ රසිකයන් මං හිතන්නේ ඔයාට ඇටි වෙනකන් වෝච් දෙයි. රයිට්? හැබැයි ඔයා කරන එක අතිශයින් සාධාරණයි, නියමයි, සුපිරි. ඔච්චාරියා. මොනවද කියන්න තියෙනවද? අන්නේ කල්පනා කරේ මේ ඔයාගේ යාළුවා කිව්ව නේද මේ මියුසික් වෙනුවෙන් ඔයා ගොඩක් සැක්‍රිෆයිසස් කරලා තියෙනවා කියලා. ඒ සැක්‍රිෆයිසස් දැන් worth it නේද? මේ වගේ වේදිකාවක මේ වගේ platform එකක ඔයා ඔයාගේ තියෙන talent එක ඔයා පෙන්නන විදිය is fantastic and just like coach Santosh said you are a born entertainer why you belong on stage
එතින් නම් මේක කවදාවත් අත්හරින්න එපා. God bless. කොච් කසුන්. මොකද්ද හිනාවට හේතුව? හිනාවට හේතුව නෙමෙයි තමයි ඉතින්. දන්නවනේ මේ නිමේෂ්ට වේ. දැන් සොනි ලොක්කගේ ගීත වැඩිපුර ගායනා කළාට මේ නිමේෂ්ට තියනවා හඬවල් හඬ දෙක තුනක් තියෙනවා. බොහොම සංවේදී හඬක් තියෙන කෙනෙක් නෙමෙයි. කියන්නේ මියුසිකලි ඇත්තටම හරිම පොහොසත් කෙනෙක් නෙමෙයි. රාමනායි සිං එතකොට ඒ හැම පැත්තෙම දේවල් සිං කරන්න පුළුවන්. දැනට මේ ධාරාවේ යනවා. ඉතින් නිමේෂ්ට උදව් කරොත් ඉදිරියට තව ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි.